අදදින මේ සාකච්ඡාවාරයේ ප්‍රධානතම අරමුණ මේ හලන් සම්බන්ධව මතුවී තිබෙන දුර්මතයන් පැහැදිලි කරමින් ඒ පිළිබඳ යථාර්ථය ඒ පිළිබඳ සත්‍ය තොරතුරු මේ රටේ ජනයාට කරුණු කාරණා සහිතව සාක්ෂි සහිතව කරුණු පැහැදිලි කිරීමටයි මේ සාකච්ඡාව කැඳවා තිබෙන්නේ දැන් මෑතක ඉඳලා ඇතම් අන්තවාදී කණ්ඩායම් විවිධ හේතු මත වෙන්නට ඕන අද ඒ අයගේ ආගමික හරපද්ධතීන්ට පවා අතපොවමින් සිංහල සහ ද්‍රවිඩ මුස්ලිම් ජනයා අතරත් විශේෂයෙන්ම ඉස්ලාම් සහ බෞද්ධයින් අතරත් ලොකු ගැටීමකට උර දෙන ආකාරයේ යන් යන් මතවාදයන් පතුරවමින් යනවා මේක අපි ප්‍රවේශම් වෙන්නට ඕන දෙපැත්තෙම ඉස්ලාම් භක්තිකයින්ටත් අපි කියනවා ඒ වගේම සිංහල බෞද්ධයටත් අපි කියනවා මේකට බොහොම කල්පනාකාරීව මොහොන දෙන්නට ඕන මේ උසිගැන්වීම මේ අනවශ්‍ය විදියේ ආගමික මතයන් තුල ඉඳගෙන විවේචන නින්දා අපහාස චෝදනාවන් ඕනෝන්ට එල්ල කිරීම ඇත්තටම ජාතික සමගියට සහ අසමගියට ලොකු බාධාවක් අපි තේරුම් ගන්නට ඕන අපේ ආගම් වලින් කියන හරය අපි අපේ ආගමට ගරු කරන ගමන් අන්‍ය අයගේ ආගම් වලට ගරු කරන්න පුරුදු වෙච්ච ජාතියක් දිගින් දිගට ඒ ගරුත්වය තුල අපි හිටියා නමුත් යන් යන් හේතු මත නොගැලපීම් තියෙන්න පුළුවන් ගැලපීම් තුන නම් මේ ඔක්කොම එකම ආගමක වෙන්න ඕනනේ නොගැලපීම් තුල තමයි ඒ ආගමේ ආගම විශ්වාස කරනවා අපි අපේ ආගම විශ්වාස කරනවා අපේ ආගමික හරපද්ධතියට අනුව අපි ජීවත් වෙනවා ඊයගේ ආගමික හරපද්ධතියට අනුව ඊයට ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම විටම සඳහන් වෙනෝ පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං පිදී යුත්තන්ට පිදීම ගරු කර යුත්තන්ට ගරු කිරීම විශේෂයෙන්ම අන්‍ය ආගමික මතයන් ඉවසීම අපේ ආගමේ ගරුත්වයට තමන්ගේ ආගමේ ගරුත්වයට හේතු වෙන බව ඉතින් එය දැන දැනත් ඇතැම් අන්තවාදී කණ්ඩායම් මේ විදියට අයුතු විදියට මේවා පරිහරණය කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ ඕනෝන් අතර ගැටීම් කලකෝලාහලයන් ભેද භින්නතාවන් නැති කිරීම ඒ නිසා අපි දෙපැත්තටම මතක් කරනවා පැහැදිලි ලෙසම කිසිඳු ආකාරයක ගැටුම්කාරී තත්ත්වයන්ට යන්නේ නැතුව තම තමන්ගේ ආගමික හරයන්ට අනුව ජීවිත සකස් කරගත්තනම් ආගම ඇදහුවනම් කිසිඳු ගැටලුවක් මේ සමාජය තුල සිද්ධ වෙන්නේ නැහැ විශේෂයෙන්ම මේ ඉස්ලාම් ජාතිකයන්ට මේ රටේ විවිධාකාරයෙන් චෝදන අපහාස ගැටුම්කාරී තත්ත්වයන් උදා වෙනවාය කියලා මේ කීප දෙනෙක් එකතුව කරන වැඩපිළිවෙල තුල ලෝකේ පුරාම ගිහිල්ලා මේ කරුණු අද මාධ්‍ය බොහොම ඉහළ දියුණුවකටපත් වෙලා තියෙන රටේ පමණන් විල් මුළු මහත් ලෝකේ මේවා මැද පෙරදිගාදී විවිධ ආකාරයේ ඉස්ලාම් භක්තියෙන් රටවලට ගිහිල්ලා ඒ අයට කියන්නේ ඒ අයට දෙන පණිවිඩය තමයි අපේ රටේ ඉන්නේ වර්ගවාදී ගෝත්‍රවාදී ආගම් විරෝධී මහාන්තවාදී කණ්ඩායම් ඒ නිසා ආධාර උපකාර කරන්න එපා කියලා අධිරාජ්‍යවාදීන් අපිට එරෙහිව බොහෝ කුරුමානන් අල්ලන අවස්ථාවේදී අපේ ආරක්ෂාවට සහයෝගයට ඉන්නේ මුස්ලිම් ජාතිකයින් මේ ඒ තත්ත්වයන් නැති කිරීමේ උපක්‍රමයක් කුමන්ත්‍රණයක් හැටියටයි මේ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ දැනුව හෝ නොදැනුව ඒක නිසා මම මේ සීල දනාටම ඉල්ලා සිටිනවා මෙතෙක් අවසර දහස් ගණනක් තිස්සේ ජාතීන් අතර ආගමික සමගිය මිත්‍රත්වය සුහද බව ආරක්ෂා කරගෙන කටයුතු කරා වගේ ඉදිරියටත් ඔවුනෝන්ගේ ආගම අදහගෙන ඒ හරපද්ධතියට අනුව ජීවත් වෙන්න ඔවුන්ට ඉඩකට සහාය ලැබල දෙමින් අපි හැමෝම එකම මවකගේ දරුව හැටියට මේ මව්බිම රම් සංවර්ධනය කිරීමට ඉදිරිපත් වෙමු කියන කාරණය කියාපාමින් ඔබ සැමට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්පේ අවසන් කරමි පළමුවෙන්ම අපි කියන්න කැමති හලාල් සහතික කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවීමට කාරණාව කුමක්ද අප සම්මේලනය විසින් හලාල් සහතිකය නිකුත් කිරීම ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර අපගේ ලංකාවේ හලාල් හා සම්බන්ධව තිබුණු තත්ත්වය ඉතාමත්ම ව්‍යාකූලයි. ඇයි කිව්වොත් සමහර පාරිභෝගිකයන් සමහර නිෂ්පාදකයන් මෙම හලාල් කියන වචනය ඉතාමත්ම සාධාරණව පාවිච්චි කරන්න ආරම්භ කළා. උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හලාල් කියන වචනය හෝ නැත්නම් අරාබි භාෂාවෙන් හලාල් කියන වචනය හෝ තමාගේ නිෂ්පාදන ඇසුරුම් වල ඉතාමත්ම ලේසියෙන් ඔවුන් මුද්‍රණය කිරීමට ආරම්භ කළා. කොච්චර දුරටද කිවහොත් මෙම මාධ්‍ය නිවේදනය අපි සඳහන් කර තිබෙනවා තමන් හලාල් සහතිකය දෙන ප්‍රවණතාවය කතරම් නිදහසේ කිලුනේද යත් එක් සුපිරි වෙළඳ සැලක අලෙවියට තබා තිබුණු ඌරු මාංශ ඇසුරුම් වල පවා හලාල් සඳහන් කර තිබුණා. ඇත්තෙන්ම
සැමෝටම දන්න දෙයක් තමයි ඌරු මස් කියන එක මුස්ලිම්වරු කන්නේ නැහැ. හැබැයි මෙම වචනය ඉතාමත්ම ලෙහෙසියෙන් පාවිච්චි කරලා සුපිරි වෙළඳසලක මේ ඌරු මස් සඳහා පවා හලාල් කියන නාමය පාවිච්චි කරලා තිබුණා. මාගේ දයාබර සහෝදරවරුනි ඒකට පස්සේ මෙවැනි භයානක තත්වයක් ඇති වුවාට පසු මුස්ලිම් ජනයාගේ දෛනික ජීවිතයට ඉතාම වැදගත් නිර්දේශයක් වූ හලාල් අවශ්‍යතාවය පිළිබඳව ඔවුන්ගේ මනස තුල ව්‍යාකූල තත්වයක් ඇති වුණා. දැන් හලාල් කියලා තියලා තිබුණත් එවැනි භාණ්ඩයක් නැත්තම් නිෂ්පාදනයක් ගැනීමට මුස්ලිම් වරුන් ඉදිරිපත් වුණේ නැහැ. ඇයි දෙගිඩියාවක් තිබුණා මෙහි සහතිකය ඒක ඇත්තක්ද නැත්තක්ද කියන විෂය. ඒකට පස්සේ මෙම ව්‍යාකූල තත්වයෙන් මුස්ලිම් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නිෂ්පාදකීන් ආයතනයන් විකල්ප මාර්ග ගෙන ආවත් ඒ කිසිම දෙයක් සාර්ථක වුණේ නැහැ. මෙම ගැටලුව निराකරණය කිරීම සඳහා පිළිගත් හා විශේෂ විශ්වාසනීය තුන්වන පාර්ශවයකගේ මැදහත් වීමේ අවශ්‍යතාවයක් ඇති වුණු නිසා නිෂ්පාදකයන් හා සේවා සපයන ආයතනයන්ගේ දැඩි ඉල්ලීමක් මත समस्त लंका मुस्लिम वियतुन्गे संगमय विद्वतुन्गे संगमय हलाल साहतिक करने अपि आरंभ करा के लकीन वट वडा पुदु जनता वगे इल्ली ममत विशेषेन मुस्लिम नोवन निष्पादके इंगे एवगे मा सेवा सपेन आयतने अंगे इल्ली ममत तमाई अपि मेवगे इतामत पुलूल साकच्चा वट कीपेकट पशु මෙම වැදගත් හා බාර දූර කාර්යයෙහි වගකීම බාර ගන්නට ඉදිරිපත් වුණේ අවසාන වශයෙන් අපගේ මාධ්‍ය නිවේදනයේ අපි සමහර මිස්කන්සෙප්ෂන්ස් දුර්මතයන් වලට එක් පිළිතුරක් හැටියට ඉතාමත්ම කෙටියෙන් තමයි අපි මේ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ මා කිව් අයුරින් මෙම මාධ්‍ය නිවේදනය සාරාංශය ඔබ ඉදිරිපිට තැබුවාට පසුව ඉතාමත්ම විස්තරාත්මකව ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ. පළමුවෙන්ම තිබෙන්නා වූ එක් දුර්මතයක් තමයි හලාල් යනු දෙවියන්ට කැප කරන ලද ආහාරයක්ද යන්න. මෙතන මෙහි අපි පැහැදිලිවම සඳහන් කර තිබෙන දෙයක් තමයි හලාල් යනු මස් මාංශ ආහාරයට ගැනීම පිළිබඳව මුස්ලිම් වරුන් අතරේ පවතින යම් රීතියක් හෝ දෙවියන්ගේ නාමයෙන් ඉඳුල් කළ ආහාරයක්ද නොවේ. හලාල් කියලා කියන්නේ ඇත්තටම මෙය එක්තරා ජීවන සැලැස්මක් එක්තරා ජීවන රටාවක් මුස්ලිම් වරුන්ගේ ජීවිතයේ හලාල් කියන එක ආහාර හා සම්බන්ධ දෙයක් විතරක් නොවේ මේ පිළිබඳව අපි විස්තරාත්මක කතා කරමු මෙතනදී පැහැදිලිවම සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමේ හලාල් සහතික කිරීමේ අර්ථය කුමක්ද කිවහොත් යම්කිසි භාණ්ඩයක් නැත්නම් යම්කිසි නිෂ්පාදනයක ඉස්ලාම් ධර්මයේ තහනම් කරපු අමුද්‍රව්‍යයන් නොමැති බව දෙන්නා වූ සහතිකයක් තමයි ඇත්තෙන්ම හලාල් කියලා කියන්නේ. යම්කිසි භාණ්ඩයක් නැත්නම් යම්කිසි නිෂ්පාදනයක ඉස්ලාමීය තහනම් කරපු අමුද්‍රව්‍ය නැහැ කියලා දෙන්නා වූ එක්තරා සහතිකයක් මිස මේක දෙවියන් විසින් දෙවියන් සඳහා කරන්නා වූ කැපවීමක් හෝ ඉඳුල් වීමක් නොවේ. ඒ වගේම තිබෙන්නා වූ ඊටාමත්ම වැදගත් භයානක තවත් එක දුර්මතයක් තමයි හලාල් සහතිකය ලබා ගන්නා ලෙස ආයතන වලට බලකිරීමක් කරනවද කියන එක. අපි පැහැදිලිවම කියන්න සූදානම් අපගේ සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සම්මේලනයෙන් ආයතන 200කටත් වඩා මෙම හලාල් සහතිකය ලබාගෙන තිබෙනවා. ඔබලාට කැමතිනම් මෙම ඕනෑම ආයතනයකින් ඕගලන්ට අහන්න පුළුවන් අපි කාට හරි දැන් වෙනකන් බලකිරීමක් කරලා තියෙනවද කියන එක. දැන් වෙනකන් අපි කිසිම ආයතනයකට බලකිරීමක් කරලත් නැහැ. යම් කිසි ආකාරයකින් අපගෙන් හලාල් සහතිකය සඳහා ඉල්ලුමක් කළොත් පමණයි අප ඒ සඳහා හලාල් සහතිකය දීමට ඉදිරිපත් වෙන්නේ. තවත් විශේෂ දෙයක් තමයි ස්වාධීන ආගමික ආයතනයක් වූ අප සම්මේලනයේට එවන් බලකිරීමක් සඳහා වන කිසිඳු නෛතික බලාධිකාරියක්ද නොමැත. අපිට ඒ වගේ බල කරන්න කිසිම අයිතියකුත් ආණ්ඩුවෙන් ලැබිලා නැහැ. තුන්වෙනි තිබෙන්නා වූ ඉතාමත්ම භයානක දුර්මතයක් තමයි හලාල් සහතිකය සඳහා අප ගන්නා ගාස්තුව ඉතාමත්ම වැඩි කියලා කියන එක. මෙතනදිත් අපගේ මාධ්‍ය නිවේදනයේ පැහැදිලිවම අපි සඳහන් කරපු දෙයක් තමයි ඕනෑම භාණ්ඩයක් සඳහා නැත්නම් සේවාවක් සඳහා මිලයක් තියෙනවා. ඒ වගේම හලාල් සහතිකකරණය කියන්නේ එක්තරා සේවාවක් මේ සඳහා අපිත් එක් මිලක් ගන්නවා තමයි. නමුත් අපි තරයේ කියන්න සූදානම් නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට කිසිම බලපෑමක් ඇති නොවන ආකාරයට ඉතාමත් සියුම් අයුරින් නිර්මාණය කොට ගත් එක්
ගාස්තු ව්‍යුහයක් තමයි අපි පාවිච්චි කරන්නේ ඔබට අප මේ මාධ්‍ය නිවේදන දුන් අවස්ථාවක ඕගලන්ට බලා ගන්න පුළුවන් පිටපත ගත්තම ඒ සඳහා අපි පොඩි සටහනක් දාලා තියෙනවා ඒ සටහනට විරුද්ධ වෙන කිසිම ආකාරයකින් අපි ගාස්තුවක් ගන්නෙ නැහැ කෙටියෙන්ම කිවහොත් එක් නිෂ්පාදනයකට වාර්ෂිකව 175,000ක් අපි ගන්න බව කියා තිබෙනවා නමුත් ඒක වැරදි ඒ වගේම සමහර ආයතනවල වාර්ෂික ලාභාංශයෙන් යම්කිසි ප්‍රතිශතයක් අපි ගන්න බවත් සඳහන් කරලා තිනවා මේකත් සහමුලින්ම වැරදි යනුවෙන් අපි ප්‍රකාශ කරන්න කැමැති ඒකෙන් ද අපි මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබෙන ඒ සටහනට අනුව මිස වෙන කිසිම ආකාරයකින් අපි කිසිම ගාස්තුවක් ගන්නෙ නැති බව අපි තරයේ කියා සිටින්න සූදානම් ඒ පමණක් නොවේ නිමි භාණ්ඩයක හලාල් සහතිකය නිසා ඇතිවන වියදම සත 10කටත් වඩා අඩුයි කියලා අපි කියන්න සූදානම් යම් කිසි ආයතනයක් යම් කිසි නිෂ්පාදකයෙක් හලාල් සහතිකය ගත්තට පස්සේ එම නිෂ්පාදන භාණ්ඩයේ වියදම වැඩි වුණු හින්දා එම නිෂ්පාදනයේ මිල අධික විය යුතුයි යන්න ලොකු වැරද්දක් අපි පැහැදිලිවම කියන්න සූදානම් යම් කිසි ආයතනයක් අපගෙන් හලාල් සහතිකය ගත්තනම් ඔවුන්ගේ එම හලාල් සහතිකය සඳහා යන වියදම එක් නිෂ්පාදනයක් සඳහා සත 10කට වඩා අඩුයි. සමහර ආයතනවල එම නිෂ්පාදන භාණ්ඩ සඳහා යන වියදම 7ටත් වඩා අඩුයි. 7ටත් වඩා අඩුයි. ඒ පමණක් නොවේ මෙම හලාල් සහතිකය ගැනීම සහ එක් භාණ්ඩයක මිල නිර්ණය කිරීම හා සම්බන්ධ කිසි මේ දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැති බවත් අප කියන්න සූදානම්. ඇත්තෙන්ම කිවහොත් යම්කිසි ආයතනයක් නැත්නම් යම්කිසි නිෂ්පාදකෙක් හලාල් සහතිකය ගත්තට පස්සේ එම භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙන නිසා එම භාණ්ඩයේ මිල අඩු වෙනවා මිස අප දැක්ක තරමට කවදාවත් එම නිෂ්පාදන භාණ්ඩයේ මිල අධික වෙන්නේ නැහැ. අවසාන වශයෙන් අප එක භයානක දුරුමතයක් තමයි මෙම හලාල් සහතික කිරීමෙන් ලැබෙනා වූ මුදල ත්‍රස්ත සංවිධාන සඳහා අප පාවිච්චි කරනවද කියන එක වැරදි අදහසක් තිබෙනවා මෙතනදිත් අපි පැහැදිලිවම කියන්න ලෑස්ති මෙම අය කිරීම සහතික ක්‍රියාවලිය සඳහා සංගමයට තිබෙනා වූ පිරිවැය පියවා ගැනීමට මිස ලාභ ලැබීම පල්ලි සෑදීම ඉස්ලාම් දහම පැතිරවීම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම දේශීය හෝ විදේශීය නීති විරෝධී හෝ සමාජීය විසින් පිළි නොගන්නා කිසිම පටු අරමුණක් සඳහා නොවේ මේක ජමියතුල් උලමා ඒ කියන්නේ සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමේ ඉතාමත්ම වැදගත් පණිවිඩයක් ඒ පමණක් නොවයි පැහැදිලිවම කියනවා නම් මාසිකව මෙම හලාල් ආයතනයට ලැබෙනා වූ ආදායම ලක්ෂ 15ක් වන පමණ වන අතර ඒ සඳහා වන වියදම ලක්ෂ 13ක් පමණ වන අතර අප පැහැදිලිවම කියන්න සූදානම් ලැබෙන්නේ ලක්ෂ 15යි ඒ හලාල් සහතික සඳහා අපට යන වියදම මාසයකට ලක්ෂ 13යි අවසාන වශයෙන් මාධ්‍ය වේදීන්ට අපගේ පණිවිඩය මේ පැමිණ සිටින සැමෝටම අපි දෙන පණිවිඩය මොකක්ද කිව්වොත් සමස්ත ලංකා ජම්මියතුල් උලමා වන අප සංගමය පිළිබඳව හෝ හලාල් සහතික අංශය පිළිබඳව ඕනෑම දෙයක් අප සමග සම්බන්ධ වීමෙන් පැහැදිලි කර ගන්නා බව අපි ඉල්ලා සිටිනවා සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගෙන් අප කරන්නා වූ ඉල්ලීමක් තමයි හලාල් සහතික කිරීමේ අංශයේ කිසිඳු රහසක් නොමැත හලාල් සහතික කිරීමේ අංශයේ කිසිඳු රහසක් නොමැත නිසි ආකාරයට පැමිණෙන ඕනෑම අයෙකුගේ සැකයන් පිළිබඳව සාකච්ඡා කිරීමට අප සැදී පැහැදී සිටින්නෙමු.